ද අප අද දවසේටන් ගන්න සූදානංවෙෙන තවත් අලුත් වැඩක් අපස උසස් පෙල සංවවේදනය හා මාධ්‍යත් දියනය විභාගේ සඳහා සූදානන් වෙන දවාදරුවන් වෙනුවෙන් ප්‍රශ්නවලට පිළිතුරු සාකච්ඡා කිරීමේ පන්තියක්තම අපි පටන්ගන්න මේ සූදානං වෙන්නේ. මෙච්චර දවස් අපේ සමූහයට සම්බන්ඳුන් අප පන්තිවල හිටපු සියලු දෙනා වෙනුවෙන්ම නොමිලේ තමා මේ සත්කාරය අපි කරගෙනාවේ අවුරදු ගානක්තිසේ. ඒ හම අුරදගක අපිට මේ ක්‍රමේතුලින් විශිෂ්ට ප්‍රතිඵල අත්කරගන්න පුලුවන්කම ලැබුණා මොකද අපි මම හැම වෙලාම පෞද්ගලිකව මගේ පන්තිවල දරුවන් ලියන ප්‍රශ්න පත්තර ප්‍රශ්නල්ල උත්තර පරික්ෂා කරල බලනවා අඩු පාඩු පෙන්නල දෙනවා ඉතින් අපි මේ වැඩේ දීර්ග කාලයක් තිසේ කරගනෙනකොට විභාගයට ය අවස්ථාව වෙනකොට ළමයින්ට ගොඩක් හොන්ඳට තාර්කිකව ප්‍රශ්නෝල්ල පිළිතුරු සපයන්න්න පුළුවන්කම ලැබෙනවා ඉතින් දැන් අපිට එම හමුවෙලා පන්තියක්ක දිරේක කරන්න අපහසු නිසා අපි මේ මාර්ගත ක්‍රමයඔසේ නැත්තම ඔන්ල්යින් ප ලට්ෆෝර්ම්ම කොස්සේ අපි උත්හ කරනවා ලමයින්ට ප්‍රශ්නවලට පිළිතුරු ලියන්ඩ කියල දෙන්න ඒ පන්තියේ තමයි අපි මේ විදිහයට අද පටන්ගඩ සූදානං වෙන්න. ඉතින් එතකොට විශේෂයෙන්ම පහුගිිය අවරුද්ධෙ සහ මේ අවුරුද්දෙ අපස උසස් පෙල ප්‍රශ්නපත්තරය විශේෂ වෙනස්කම් කීපේයක ලක් කල තියෙන. න නිදශය සහ පරන නිර්දේශ ඒක බද්ව තියන ප්‍රශ්නපත්තවයක් වෙලා තියෙනව වගේම මෙතැනිති ලුණ දීමේ රටාවෙත් පොඩි වෙනසක් වෙලා තියෙනවා. කලින් වර්ශෝල තිබුණු දෙකයි හතරයි හයයි අටයි විදිහර ලකුණදනු රටාව වෙනස් සෙලා මේ වශසේදී හතරයි අටයි දොළහයි දාසයයි යන ක්‍රමයට ලකුණු දෙන ක්‍රමයක් හඳුනාාදී තියනවා. ොට හරක් ොටසර ලකුණු ටක් තු වැනි කොටසර ලකුණු දො හක්ස හතර ොටසරලකුණු දසයක් බැග ලකුණු හතළියයක්ක් ලබා දීලාඒ හතලිය බගින් ලබාගත්ත ප්‍රශ්න පහක ලකුණු එක තුනහම ලකුණු දෙසීයක් වෙන. එ දෙසීය දෙකෙන් බෙදලා ඔබ ලබාගන්න ලකුණු ප්‍රමාණය සහ කෙඩි ප්‍රශ්න පත්ව්‍රයට ඔබ ලබාගන්න ලකුණු ප්‍රමාණය අනුව ඔබේ සාමාත්‍යයේ තීරණය වන කටාවක් තමයි මේ වෙනකොට අපිට දකින්න තියෙන්න්නේ කොටස සඳහා අපිට කෙඩි ප්‍රශ්න පණහක් තියෙනවා එතන ජපිට එක ප්‍රශ්නයකට ලකුණු එක බැගින් හිමි වෙන. ඒගේ ම මෙ දෙවිනි කොට සිමක්කව ලකුණු හතලිය බැගින් ලැබෙන ප්‍රශ්න පහකට පිළිතුරු සපයන්ඩෝනි. එතකොට හතරවරක් පහ විස්සයි ලකුණු දෙසීයක් ලැබෙන. එතකට මේ ලකුණු දෙසීය නැවත්සරයක් හතරෙන් බෙදවාම පනහකින් ඔබ හිමවන ලකුණු ප්‍රමාණය ලැබෙන එ පනහෙන් හිමිවුණන ලකුණු ප්‍රමාණයට එකතු කරනවා, කෙඩි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න පණහෙෙන් ඔබ ලබාගත් ලුණු ප්‍රමාණය. එතකොට ලම් සමස්ත ලකුණු ප්‍රමාණය C අයි එ ලකුණු සීයෙන් ඔබට හිමි ලකුණු ප්‍රමාණය ලැබෙනු. ඉති මේ විදිහයට ලකුණු ලබාගන්න යනොට, විශේෂෙන් අපිට බොහොම වැදගත්වන ප්‍රශ්නයක තියෙන කොටසස් දෙගත් තම තුන්වෙනි කොටස සහ හතරවෙනි කොටස. තුංගනි කොටසෙද බොෝොට කරුණු තුනක් අපට පැහැදිලි කරන්න දෙනවා හතරවෙනි කොටසදි කරුණු හතරක් පැහැදිලි කරන්න දෙනු. එතකොට මේ කොටස් දෙකේදීම කියවෙන පැහැදිලි කිරීමම් තුළදී ගොඩක්වෙලාට බලාපොත්වෙනවා මේ මුහුණ දෙන කෙනාගේ අපේක්ෂයකයාගෙනත්තං ඔබේ තාර්ික හැකි අබට පොයිතරන්තුට තර්ක කරලා කරුණු පැහදිිරගන්න පුළුවන් වනාද කියනෙ එක හොයල බලනවා මේ ප්‍රශ්න පත්තරයේදී. ඉතින් ඒනිසා ගොඩක්වෙලාවට අප විෂයකරුණුවලට අමතරව තව හිතල මතලාවාක්්‍ය තුන හතරක් චේදයක් ලියාගන්න පුළුවන්කම තියන්න වශ්‍යය. මෙතන තමා අපේ දරුව ගොඩක් කලාට වරදගන්න තැන මොකදකට හේතුව ලිවීමේ හැකියාව බොෝවිට දුර්ලයි. කටපාඩන් කර ගත දනම විතරයි තියෙන්නේ තර්ක කරලා හිතල මතලා සමාජය උදාාරනතක ගලපලා ලියාගඩ ගාම ලොකු ප්‍රශ්මයක් කරෙන. ඉතින් ඒනිසා ගඩක්ලමයි මේ හතරනි කොටසට බයක්දක්වන. හැබයි අපට අපේ තර්කන හැකියාව ඔප්පු කරලා අපේ කරුණු දැක්වීම හැකියාව මතු කරගෙන අපිට පරිීක්ෂවරයගින් ලොකු ලුුණක් ලබාගන්න තියෙනවස්ථාව. මොකද ලකුණු දාසයක් ලකුණු දොලහක් ලොු ලකුණු ප්‍රමාණ තියෙනවා ඉදිම මේ ලුණු ප්‍රමාණෝණනේ ලකුණු ලබාගන්න පිට හරි පහසුයි. එත් එක්කම මේ කොටස්සල්ට ලකුණු රැස්කර ගැනීමේදී විශේෂම කරුණු දැක්වීම වෙනම කරණ්ඩෝනේ පැහැදිලි කිරීම වෙනම කරණ්ඩෝ. එතකට ක්ුදීම පිාටයේේදදි නැත්ත මාකිකීමේ පැහැදිියම දක්ල තියෙනවා කරුණු දැක්වීමට ලකුණුත් පැහැදිලි කිරීමට ලකුණුත් වශයෙන් දක්වල තියෙනු. එතකොට මේ ප්‍රශ්නයකද කරුණු දැක්වීම අපි බොහොම තාර්කිිකව ගැලපෙන විදියට අපේ දැනුම සහපි දන්නදේවලුත් ප්‍රදර්ශනය වෙන විදිහයට කරන්ඩ අවශ්‍යයි. නිවුල්ලො චේද විදියට වෙන්කරලා තාර්කිිකෝ කරුණු එකින් එක ගෙන හැර දක්ව විදි කරුණ සනාතකරොත්තමා මෙක කියවගන යන කෙනෙකුට මේ ආසාවෙන් කියවඩ හිතෙන්. ඇත්තටම ප්‍රශ්නකට පිරිතුරක් ලේනවා කියලා කියන්නේ සංනිවධනයටට දාව කියනවා පලදායිල් ලේඛනයක් වෙඩ වශ්‍යයි. එතකොට ලේකනය නැවත සංස්කරණය කරන්න දෙයක් නැති වෙන්ඩුවයි. නැතන් සංස්කරණය කරන්න තියෙන ඉඩ පුළුවන් තරන් අවම වෙන්ඩෝයි. නිරවල්ල අපි කියන අදහස අනිකනට සං්‍යවදන ව ඩෝ. මෙ මේ අස්ථාටික ඔක්කම දුණනොත් අපිට විභාගේයේදී වැඩිලකුණක්කාර යන්න පුලුවන්කම තියෙන. ඉතිම් දුවේකපුතේ මේ තත්වය අපි නිකං ගෙදරටෙලා හිටියට එන්නේ නෑ මාගේ ස්කීීමක දිහා බලාගෙන හිටියටවත් ගුරුත්පොත් බලාගෙන හිටියටවත් ක්ලාසේක දිලා තින ටියුට්ටි ලාගෙන හිටියටත් මේ තත්වය එන්නේ නෑ. මේ තත්ත්වය අපිට එන්නේ අපි නිත නිරන්තරේ ප්‍රශ්නෝල්ඩ පිරිතුරු ලියවොත් ඉතර. එමන්නත්තන් අපි ගෙනවා සතතාභ්‍යසයදෙන්න්නනි මේ සම්බන්ධ. මේ තියෙන මාස අටකට ඉතර කාලය තුළ දිගටම අකණ්ඩව හැම දවසකම නොනවත්වාම ඔබ ප්‍රශ්නෝල්ල පිරිතුර ලියනවාන විවාහ දවසට ඔබ ප්‍ර්නත්‍රය හම පහසුතු ැනන්නේ මොකද ඔබ ඒ වෙනොට ලිවීම හැකයා උපරිමාකාරයට වර්ධනය කරගෙන තියෙනවා. ඉතින් ඒ ලිවීම හැකාව වර්ධනය කරගණ්ඩ අදාල වෙන තුන්වෙනි කොටසට සහ හතුරවනි කොටසට අදාල ප්‍රශ්ණ වලට ිතුරු ටික් සාකච්ඡාරමින් ඔබට ලියන්ඩ අවශ්‍ය වෙන මූලාස්‍ර ලබා දෙන්න ත ම සහ කරන්නේ මේ පන්තති ඉදින් ඔබ කළයුත්තේ මේ වීඩියක බල ගම මේ ප්‍රශනය ඔබ ස්කීරින්නගේ වැටෙනවා ඉඩවාස මේකට දාළ විශේරුණුටිකත් ස්කීන්න එක වැටෙනවා අශ්‍යනන්ගේ කුණුටිගේ වෙලාය කොලෙ සටහන් කරගත්තත්කමක් නෑ නැත්තම් එක කරුණුටි ම පැහැදිලි කරන්න හොඳට ආගෙන හිටියත්කමන්න ඉඩ පස්සේ ඔබේ මතකේ මේ කරුණුටික පැහදිලි කරඩ වශ්‍යය මෙතරදි ගොඩක් වෙලාටමම කරුණු විදිහයට යොදා ගන්නේ ේ අවරුදු දහයකආපස්සර තියන මාකිස්කීම්වල තියන ප්‍රශ්නවලට දාළ කරු මොකද ඒකරුණු සියයට සීයක්ම නිවරදි. ඒ කරුණෝල තියන සත්්‍යතාව බොහොම වැඩි. ඉතින් එකට ඒ කරුණු පැහදිලිකරගත්හම ඒආශ්‍රයෙන් ඔබට ඕනෑම ප්‍රශ්යකට මහනදන්නට පුලුවකමක් යනවා ම ඔබ හිතන ඇති මා කිස්කීමම්ටික පැනි විෂ නිර්දේශය පිගෙනගන්න නවනිර්දේශය කියලා ඔව එහම ැටලුවක් තියෙනවා එ නිසාපුතේ නවනිර්දේශයට ගැලපෙන ප්‍රශ්න කොටස්තම අපි මෙතනදි තොරාගන්න. ඒ නිර්දශය නවන පැරුණත් ස්‍යවේදධනයා මාධ්‍යදදීනය කියන්නේ එක පොදු වි්‍යයක්ක්. එතකොට ඒක තුළ අඩ තියන ප්‍රශ්න හඩ තියන ප ලබෙන පිළිතුරුව අතර බහෝ විට සසාමානකම් තියෙනවා. එනිසා ඔබ විසින් දැනගත් යුත්තුවයි කියලා පිට හිතන වැදගත්තය කියලාට හැගෙන ප්‍රශ්න අරගෙන අපි මෙතන සාචා කරණඩුත් සහ කරනවා. මොකද පසුගිය ගුරුවවත්පතේ අපට බොහවිට කරුණු විදට බොහෝදේවල් දැකගන්න තිබුණ ඒ කරුණුව අපට පිළිතුර විදිහට පාච්චක නවස්ථාව තිබුණනා නමුත් අපිට නව ගරුවත්පද තුළ විශාල විස්තර කිරීම් තියෙන්නේ ඒ තුළ කරඩු වශෙන් දක්වා තිබෙන අනවස්ථා ඉතාම අඩු. ඉතින් එහෙම වනහම දරවාට මේ මාතෘකානතන් කරුණු තෝරාබේරා ගැනීමේදී තවදුරට ගැටල කාරි තත්යක්යවා. ති ඒ නිසාහි පුුවන්තරංදුරට මේ විභාග ප්‍රශ්න පත්තයේකට පිළිතුරලියනකොට චේදී උඩිින් ලියන්න ඕොන කරුණ. එනන්ගේ කරුණු හතර හදාගන්න විදිේ. එමන්නත්තම මේ කුණු කොහොමද ගොඩ නංවා ගන්න කේක පිළිබඳව අපිට දලා අවබෝධයක් තියන්න ඕනේ එරිම අවබෝධ අපිට ගණඩ පුුවන් වෙන්නේ නිතර නිතර ප්‍රශ්නවලට පිළිතුර ලිවීමෙන් විතර. ඉතින් මම මේ අද කතා අදංදල කතාකරන්න යන ප්‍රශ්න යල බලලා ඇති. මමාගේ ස්කීම මායාලාළඟ තියෙනවා ඊට පසේ විධාතන වල මුද්‍රණය කරපු ප්‍රශ්නෝත්තර පොත් තියෙනවා ඒවගේ පිළිතුර තියෙන ඔබ මේ කියවල ඇති. ඒක අවිවාදිිතයි. හැබැයි කියවලා තිබනට ඔබ වෙලාරගෙන ප්‍රශ්නක උත්තර ලියලා තියෙනවද කියෙන ගැටුවෙනවා. ඉතින් ඒ නිසා මම මේ උත්සාහ කරන්නේ මේ පන්තිය තුළදී ඔබට මේ ප්‍රශ්නයකට උත්තරයක් හොමද ගොඩ නගාගෙන ලියන්න කියන එක පැහැදිලි කරලා දෙන්න. මෙතරජිමම විෂයට අදාළ කරුණුවල පුංචි පැහැදිලි කිරීමකුත් කරනවා. ඒ නිසා ඔබට මේ එක් තරා විදිහකට විශෂය කරුණු මතක් කරගණඩත් හොඳ අවස්ථාවක් කර ගණඩ පුළුවන්ක මක් තියන.ඉතින් මේ සේලු මදේවල් මතකතියාගෙන මේ වැඩේ ඕමනාවින් කරගෙන යන්ද එක තුලින් ඔබට පුළුවන්ගනවා විවාාගේදී ඔබේ ලිවීමේ හැකියාව වර්ධනය කරගඩ. ට ලිීම හැකව පිඳරිපූර්ණ විශවාසයක් තියෙනවානම් කාටරිමේ ශෂේ කරුණු පිබඳව පරිපූර්ණ විශවාසයක් තියෙනවානම් මේ සියල්ලම තමන් විසින් ආවරණය කරගන තියෙනවා කියලා සහසුද දෙම විශ්වාසනීන් භාවයක් ගොඩ නැගල තියෙනවානම් හෙම දරුවෙකට මේ වැඩි අතරලදන්න පුළුවන් එහම කරා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නෑ මේ අනිවාරය කාරණයක් නෙම නමුත් මේතුලින් ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්නෝල්ට පිළිතුරු ලවීමේ හැකියාව සංවර්ධනය කරගන්්ඩ. ඉතින් ඉදිරියේදී. විභාග ප්‍රශ්න වගේම අපි කතාගල තිය අනුමාන ප්‍රශ්නත් වෙනත් අයක ප්‍රශ්න පිබඳවත් අපි කතාගරන්න බලාපොරොත්තු වනවා. එතකොට ඔබට තියන යම්කිසි පිළිතුරක් ලබාගැනීමට අපහසු ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න ළුවන්ට ඊළඟ දවසකද, පිතුර ලියන තැනදී සාකච්ා කරලා එතියන් ැටලු කාරි තත්ව නිරාරණ කලාන්න. ඒ සඳහා ඔබ කළ යුතු දේටමයි මේ පන්ති අවසානයේද. ඔබට පුළුවන් ඔබට තියනෙන ගැටලුව ප්‍රශ්නය මොකක් කියලා කොමද මේක ලියාගන්න අවශ්‍ය වෙන්නේ කියෙන දැනග අවශ්‍යරන කරනු අපට වත්සැක් මකින් දන්න පුළුවන් එ එකතකොට අපි ඊළඟ ආසන්නමන පන්තියේදී. ඔබට පැහදිලි කරලා දෙන්නේ යොදාගන්නවා ඒ ප්‍රශ්නය. කො හමටම ගැලපෙන ප්‍ර්නයක්න අපට ඒ කතාහ කරලා එක පිළිතුරු පැහැදිලි කරල දෙන්න පුොුවන්කමක් එනවා. ඉතින් එහනා අපි මේ විදිහට මේපුංචි හැඳින්නීමකුත් කරගන අපි මේ වැඩට බහිමු. අද අපි ඉස්ල්ලාම කතා කරන්න බලාපොත්තු වෙන්නේ මේ සංස්කෘතිය පාඩමට අදාලා පත්‍ර පරීක්ෂා කරනොට ලබෙන ලේකනතුළ නැත්ත මස්ක්ක ීමක තුළල වැඩි වශයෙන් කතාබාහට ලක් කලා තිය ගුරුර අතරත් ළමයි අතර ජනප්‍රී ප්‍රශ්ණයක් තමයි අපියද ඉස්සල්ලාම අපේ මේ පේප කලාසේගේද කතාරන්න බපොත්තුෙන්න. ප්‍රශ්න ද ට රෙේ දගන්න ොළුවක්ක ලබයි කියේනවා ජනප්‍රිය සංස්කෘතිය මූලික ලක්ෂණ හතරක් නම් කර ඒවායින් දෙගක් විස්තර කරන්න කියලා. එතකොට ජනප්‍රිය සංස්කෘතිය මූලික ලක්ෂණ දෙකක් නම් කර ඒ මූලික ලක්ෂණ හතරක් නම්කර ඒවයින් දෙකක් විස්තර කරන්න. එතකොට අඩුම තරමි මේ ප්‍රශ්නිදී උඩින්ම රල් හතරක් තරුලකුුණ දාලාක් නත්තන් එක දෙක තුන හතර දාලා කරුණු හතර නිවල්ල දක්වා තිබිය යුතු. ඉට පස්සේ ඒකෙන් කරුණු දෙකක්. ම තරම විභාග කොලේක එක පැත්තක් එන විදිහටවත් විභාග කොල පැත්තක් සම්පූර්ණ නිදිරය කන්නේ විාගලියන්න්න පිරි ලබෙන කොළේද පැත්තම ලියන්න පුළන් එක පැත්තකින් භාගයක පමණ ප්‍රමාණයවත් එක කරුණකට පැහැදිලි කිරීම වශශය එතකොට කරුණු හතර වෙනම දක්වන්්ඩෝනේ මේ ලකුණු දෙද රටාාව දක්ල තියෙන එ නම්කිරීමට ලකුණු බාගේ බැගින් ලකුණු දෙකක් කිමවෙනවා කියලා විස්තර කිරීමට දෙක බැගින් ලකුණු හර කිමවෙනවා කියලා ඔය ෙර ලකුණු හයක් ලැබිලතිනවා මේ පරණි විශෂ නිල් දේශී පැරණ ප්‍රශ්න පත්තරයක් නිසා ලකුණු දේ රටාව අඩුයි. එතකොට එනම් මේ පිතුර සපය අද අපි ඔය කියනක් සිල්ලදේ දැග නිද වශසය. එන අපි බලමු මොකක්දේ ජනප්‍රී සංස්කෘතිය කියන්නේ කියලා ඉසල්ලාම චුට්ටම් මතක් කර ගම. ජනප්‍රේ සංස්කෘතිය කියනවර කිව්වා ජන සංස්කෘතිය වඩාත් ආකර්ශනීම කොටස ජනප්‍රිය සංස්කෘතියයි කියලා අපි ගැන ගත්තා සංස්කෘතියෙන් වර්ග කහොමද හැදෙන්න්නේ කියලා එතකොට එතන ද්‍යපි කිව්වාසාම්ප්‍රදායක සංස්කෘතියාව ඉට පස්ස ජන සංස්කෘතිාව මේ ජන සංස්කෘතිය අර තිබුණ විධ කණ්ඩාය අමතර නිර්මාණය වුණු සංස්කෘතිය හැමෝටම පොදුණු සංස්කෘතිය ජනප්‍රදේවල්ක් මිශ්‍රවුණු සංස්කෘතියප කිව්වා ජනප්‍රියයි කියලා. එතකට ජනප්‍රය සංස්කෘතිය ප්‍රතිවිරද්ධව නිර්මාණය වෙන සංස්කෘතිය පිෙන ගන්නවා සම්භාව්‍ය සංස්කෘතිය කියලා. එතකට මේ ජනප්‍රේ සංස්කෘතිය ඇතුළ තියෙන්නේ පොදවි, ආගම් ජාති වර්ග බේයකින් තොරව හැමෝට මුක්ති ඉිල්ල පුළුවන් දවල් ගඩක් තම මේ නප්‍රේ සංස්කෘතිය තුළතින්. එනිසාම ජනප්‍රය සංස්කෘතිය තුළ අන්තර්ගත වෙලා තියෙන දේවල්. මත මේ නප්‍රේ සංස්කෘතිකාංග කියන ඒවා හැමෝම ඉතාම කැමැත්තෙන් වැළඳගන්නා ස්වභාවයක් දකිින්ට පුළුවන්කමක්තෙන්. ලෝකයේ පුරා විවිධ ජන සංස්කෘතියෙන් තුළ තිබුණු ලක්ෂණ එකතුවෙලා තමා මේ ජනප්‍රය සංස්කෘතිය හැදිලතියෙන් ගුරු අත්පතය සඳහන් වෙන විදිහට නොගැඹුරුවීම සරලවීම මහාපරිමාණිකෝ නිෂ්පාදනයවීම සියලු දෙනාට සමීපවීම අදි කරුණු ජනප්‍රය සංස්කෘතිය ලක්ෂණ විදිහට හඳුරන්න පුළුව. වටික් ර්ගික පහැදිලිරනවානම් අර ජනසංස්කෘතිීන් ලෝකේ ඒක තැංවල හැදන. වෘර්තියන්ෙක්ට ජනසංස්කෘතින් හැදනු. මෙ ජනසංස්කෘතින් අතර වෘර්තියකට හෝ එක කණ්ඩායමකට සමූහෙකට ගෝත්‍රයකට සීමාවනේ නැති හුරු පුරුදු හැදු. හිතන් දීවරයොඉන්නවා ගොවිියෝොඉන්නවා. ගීතියක් හැදෙනවා දීවරි අතරක් ජනප්‍රියයි ගොවි අතරක් ජනප්‍රියයි. ජනප්‍රය සංස්කෘති නිර්මාණය වෙන තැන. අර එක ඒක ජනකණ්ඩායම් අතරවලට විවිධත්වයක් බේඩක් මැතුව නිර්මාණය වෙන ජනප්‍රය දේවල් එ එතකොට ජනප්‍රිය දේවල් පදනම් කර ගත්ත සංස්කෘතියක් අපි හැඳන්නවා ජනප්‍රිය සංස්කෘතිය කියලා. මේ ජනප්‍රිය සංස්කෘතිය කියලා මෙහෙම දෙයක් වෙනකොට ජන සංස්කෘතින් අතර ජනප්‍රය දේවල් නිර්මාණය වෙනකොට මේ පිළිබඳ අවධානය හිටියක් තර කණ්ඩයම එතමා ව්‍යාපාරිකයන් සහ මාධ්‍යය එකතු වෙලා අපූරු වැඩපිළිවෙලක් කරනවා මොකක්ද මේ ජනප්‍රිය දේවල් හැදෙන විදිහට නැත්තම් ජනප්‍රිය වෙන විදිේ දේවල් ඔවුන් විසින් කෘතිමෝ නිර්මාණය කරවා. එකන්නේ එක්තරා කුලකයකට කණ්ඩායමකට නැත්තන් ජනවර්ගයකට සීමවෙන්න නැතුව හැමෝටම පුුක්තිවිින්න පුළුවන් දේල් ව්‍යපාරිකයන් සහ මාධ්‍යය මගින් නිර්මාණය කරනවා. මොකද එතකොටේවා සීමමායමකින් තොරෝ ව්‍යාප්තු වෙල යනවා ජනප්‍රය වෙනවා ඒක තුළින් ව්‍යාපාරිකයන්ටත්මාත් දයටත් ලොකු ලාභයක් උපයන්න පුළුවන්. ඉතින් ඒනිසා අපි කියන මේ ජනප්‍රේ සංස්ෘතිය නිර්මාණය වන දේකට වඩා නිෂ්පාදනය වන දෙයක් කියලා ජනප්‍රේ සංස්කෘතිය නිර්මාණය වන දේකට වඩා නිෂ්පාදනය වන දෙයක් කියලා කියන මේක කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය වන සංස්කෘතියක් බාටාදවයනකොට පත් වෙලති. ව්‍යාපාරිකයන් සහ මාධ්‍ය ඒකා බදෝ තමේ වැඩපිළියවල ද්‍යහත් කරගෙනයන් ව්‍යපාරිකයන් විසි විද බහණඩහසේවා නිෂ්පාදනය කරනවා මධ්‍ය මගින් මකද කරන්නේ ඒ බහණ්ඩ හසේවා තමන්ගේ පාරිභෝගිගය තුළ ජනප්‍රී කරුණු. එතකොට මේ පාරිචෝද දෙකම ලාභ උපයනවා ඒ ලාබෝලින් තමා ඉට පසේ දෙගොල්ලිිය අපෙන්. ඉති මෙතනදී බලපෑ මහල් එන්න කාටද පාරිභෝගිකයාට. පරි ෝගකයක් කිසිම වෙලාවකදී ජනප්‍රය සංස්කෘතියෙන් නිසා තමන්ට බලපෑමක් වෙන බවත් පිළිගන්න කැමැත්තක් දක්වන්න මෙත්න තමන්ට බලපෑමක් වෙන බවත් පිළිගන්න කැමැත්තත් දක්වන්නේ නෑ මොකද ඒ තරමටම ආකර්ශණය විදිහයට අපිට නොදැනෙන විදිහර තමා මේ ජනප්‍ර සංස්කෘතිකාංග අපේ විඤ්ඥානයට නත අපේ මනසට අපිට බලපෑමෙල්ල කර මේක බොහොම සෝක්ෂම සෙවුම් බලපෑමක් විදිර තමයි අපේ එන්න. ොන ව ක්ෂ ික්ත් ම ජනප්‍රේ සංස්කෘතියතුල තියෙ මිත් අමතරෝ ලක්ෂන ඔන්න ඔට බලන්න පුළුවන් නවත සරයා අපේ තෙ ලාස්ස එකක සා විශ ලාස්සක මකර දේව තියන ෙට් රග බලන්න පුළුව නත බඩවේ මට ද ඩිය ල්ට හිල්ල මේ පිබඳ දරට යන්න පුලුව මේ කරේ පාඩමක් නෙම අපේ ග ගත දරුවන්ට චුට්ටක් මතක් කරල දුන්න අපි කරපු දේව. එතකොට අපි ැම් බලම මොනව දහනම් ක තියන ලක්ෂණ කිය. වානිච කරනේ මත බැඳී පැවතීම. මහා පරිමාණයෙන් නිෂ්පාධනයක් හා බෙදාහැරීමක් පැවතීම ජනමාධ්‍ය මත ව්‍යාප්තිය සිදුවීම, කල් පවත්තා ස්වභාවයකෙන් යුක්ත නොවීම සෑම සමාජ පන්තියක්ම ආකර්ශණය වීම, ශ්‍රමිකයන්තුළ ඉක්මනින් ප්‍රචලිත වීම නව ප්‍රතිරූප ගොඩනැන්වීම, ව්‍යාජ මාධ්‍ය පරිසරයක් ගොඩ නැන්වීම ඔන්න කරුණු ටික මේ කරුණු ටික ඔබාති ලිය වෙන්නේ නෑ. හම ම් කියන ද ොකද මේ කරුණ ටිකෙන්නේ මාකිස්කීමගේ විෂය සම්බන්ධ මහාචරයෙක දැනුමත් එක්. එතුමා විසිම ප්‍රචනා කරු ලදරු විවාාග ොත්තලියන්නේන ධාන වසරින් නොබ. එතකොට ඔබ අති මේ කරුණ ලියවෙන්නේ න නමුත් මේ අදහස එන විදිිය කරුණක් ටිලින්ඩ ඔබ විශය ඉග ගෙන තිබිය යුතු. හොකක්ද මේ කරු නොබට ලියන්න බැරිුනාාට මේ කරුණ සනාත වෙන ආකාරය කරුණක් ලියන්ට ඔබට දැනු තියෙන්ඩු එක ත අපි ඉගෙන ගන්නවා කියලා කියන්න. ඉතිංන් එතකොට ඒ කරුණක් ලියාගෙන යන ගමනදී අපිට කරුණ පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙන්න්නත් අවශ්‍ය. අපි එෙනනම් බලමු මේ කරුණු ටික පොඩ්ඩක් පැහැදිලි කර ගන්න. කොමද. වානිච කරනයීමමත බැඳී පවතීම. ඕ මමර කිව්වා. ජනවර්ගාතර ජනප්‍රියවුණු දේවල් තිබනාා. පස්සේ මේ දේවල් මේ තිියරිය මේ ක්‍රමය ව්‍යාපාරිකයන් විසින් යොදාගන්න. මොකද එයාලගේ නොවිකින දේල් විකිනෙන්නේ නැති දේවල් වැඩිපුර විකුණ ගණ්ඩා ලාබේ වැඩි කර ග්ඩත් මයාලා මොකද කරන්නේ මේක එක්තර සිද්ධන්තියක් බවට පත් කරගන්නවා. මොකද සිද්ධාන්තය මේත් ජනතාවතර ජනප්‍රිය කරවීම. විකුණන්ඩ බැරි දෙයක්ක් වෙන්න පුළුවන්. කියලා මොද කරන්නේ ව්‍යාපාරිකයයි මාධ්‍යයක තුලා ජනප්‍රිය දෙයක් බවට පත් කරවා. ඇතකොට උදාහරණගින් කියර පේරට අල්ල තරුණය අතර ජනප්‍රය බීමක්නම ක්‍රීම් සෝඩය එක. හැබැ ඒ මුල්කාලේක ස්ාාවිතවන ලෙඩ්ඩුන්ට බොන දෙයක් විදිට. හැබයි මොකද වෙන්නන්නේ වෙළඳ ප්‍රචාණයහරායක තරුණ තරුණයන්න අතර යව්වනයේ පොපියන චමත්කාරය කියලා තරුණ තරුණයතර ජන්‍රියම බීමක් බව්ට පත් කරනවා. මොකදද කරන්නේ. වානිිච කරණය එක එකතු වෙලා නොවිකෙනෙන දේවල් පවා ජනප්‍රේ දේවල් බවට පත් කරමු. ඉතින් එහෙනම් මේක තනිකරම ජනප්‍රය සංස්කෘතියට අවශ්‍ය අංග නිර්මාණය කිරීම වානිජ කරණයක් එක්ක බැඳිලා පවතින කාරණාවක් විදියට අපිට තිරණය කරන්න සිද්ධුවෙන මේක ව්‍යාපාරිකය ඔයි මාධ්‍ය එකක තලා කරගෙන යන දැවන්ත ක්‍රියාවලියන් එවුන් ඔවුන් ඕනෑම දෙයක් අපේ සමාජයතුල තින ඕනෑම දෙයක් ජනප්‍රය සංස්කෘති අංග බෞවට පත් කරන ඔවුට කිසිම බාධාවක්න හිතන පතන විදි බව ජන ප්‍රේංස්ෘති අංග බෞට පත් කන, අපි පවිච්ච කරන පාරිභෝග ්‍රවය ඇදි නිදාගන්න හාරපාන අපේ මෝස්තර ඇඳුම පැළඳුම, අපි ජීවත්වන විදි අවසාන ්‍යි හිතන විදිත් ව්‍යාපාරිකයන් විසින් ඕවුනට අවශ්‍ය පරිදි ගොඩ නංවනවා. ඉති ඒනිසා, ජනප්‍රේ සංස්කෘතිය තනි කරම වානි චත්තේ මත බැඳිල තියෙන සංස්කෘතියක් විදිරේ තමයි අපිට ඉගන ගණ්ඩ සිද්ධ වෙන්නේ මතක තියාගන්නඩ සිද්ධ වෙන්නේ එහම් හොඳර මත තියාගන්නඩ ඔය පරුටික නවත නවත හන්ඩ එතකො ඔොට මේක ලියාගන්ඩ පොඩි පිටු හලක් ගන්න පුලුවන්කමක් එෙනවා. මහපරිමාණය නිෂ්පාදනයක් කා බෙදා හැරීමක් පවතිීම් ඕ අද වෙනකොට ජනප්‍රය සංස්කෘතිය කියලා කියන්නේ මමකව නිර්මාණයනම නිෂ්පාදනය වෙනවා කියලා මොකද ව්‍යාපාරිකව මෙතිෙන්න සම්බන්ධ වෙන ඒ එ මකද බලන්නේ පුළුවන් තරම් බාණ්ඩහා සේවා නිෂ්පාදනය කරලා එවා ජනප්‍රේ සංස්කෘති කාංග බවට පත් කරන්න. ඉතින් මේ ඒටේ මංකිව ඕනමදයක් ජනප්‍රේ සංස්කෘති කාංග බවට පත් කරන කියලා. ඕහ මේ පත්කරන දේවල් එහෙනම් අලවි කරණ්ඩෝනි පාරිභෝගිකට. අලවි කරොත්තමා ලාබේයන්න. එ ලාබේ ගණ්ඩන නිෂ්පාදනය කර්ඩෝ. ඉතින් හෙනම් මොකද වෙන්නේ මේ සංස්කෘතිය හා බැඳිලතින නිෂ්පාදන අලවි කරනවා, මහා පරිමාණෙන් නිෂ්පාදනය වෙන. එතකොට උදාහරණයක් විදිහට වැලන්ටයින්ඩක. දැනට අවුරුදු විස්සකට ඉතර කලින් එම නොසලක හැරු දිනයක් වැඩි අවධානයක් තිබර නැති දිනිය. නමුත් ගෙවිලගේ පෞුරුදු විශස තුළ මේ දි සම්පූරම ජනපක්‍රය සංස්කෘති අංගයක් බොඩ පත් කරනවා කවුද ව්‍යාපාරිකෝ සහමාධ්්‍යී. අද වෙනකොට ඒ දිනී කියල කියන්නේ විශාල වශයෙන් නිෂ්පාදනය වෙන දේවල් අලවි කර ගන්න දදිනයක් බට පත් ෙලති. එනම් මේක අද වෙනකොට මේ දිනේ ඇත්තම සමරණය කවද ව්‍යාපාරිකයන් මොකද ඔුන්ගේ බහන්්ඩසේවා අලවිය විශාලවශයෙන් වැඩිකරගන්න පුළුවන් දිනයක් බවට පත් වෙල තින්. මේ විදිේර ගත්තහම ජනප්‍රේ සංස්කෘතිය බොහෝ දේවල් නිෂ්පාදනය වන දේල් එ නිෂ්පාදනය වන දවල් පෙදාහරිනු ලෝකේ පුරාම් Appleල් ෆෝන් එක ෝ අලුත්ම වර්ෂණ එකක මේවා විවිධ කෑම බීම වර්ග මේ සියල්ලව මොනොද මේ ජනපලේ සංස්කෘතිය බවට පත් කලති. එක පාච්චි කරනක සමාජය කැපී පෙන්ඩ පන කාරණයක් කියලා කියනවා එක පෞච්චි කරනකට ප්‍රතිලාබ වැඩි කියලා කියනවා එක පෞච්චි කරන්නේ යවනෙක් කියලා කියවා එක පෞච්ච කරන කියෙනා ඉස්මාට් කෙනනෙක් කියලා කියනවා මොකද වෙන්නේ මේ සියල්ල හරමොකද කරන්නේ අපි අ බාන්්ඩි හෝ සේවාව පාවිච්චි කරන්න පොළොඹනු. ඉතින් පොළම්ඹවනකොට අපිට මේ මිලද ගණඩ වශ. මිද ගන්නඩනන්ග ශ්පාදනය වෙන්ඩුව නිෂ්පාදනය වුණට මදි බෙදාහරෙන්ඩ. ඇමරිකාවිතියන ෆෝන් එකම කොළබත්යේන්ඩුවයි පොන්න්නර වෙත්තන්ඩු. එතකොට තමයික විකුණ ගන්න පුළුවන් වන්නේ බෙදාහැරිමත නන් දියුණනටත්තියෙන්න්ඩුව. එඒනම්මක්දපතයේම ජනප්‍රය සංස්කෘතියකක අංග කියලා කියන්නේ මහා පරිමානයෙන් නිෂ්පාදනය වන සහ බෙදාහරන දේවල් ගොඩක් විදියට පිට හඳුන්න්නන්ට පුළුවන්කමක් තියෙනවා. එතකට විශේෂ යුරෝපා සමාජයේ මුල් කරගන මේ වගේ ජනප්‍රේ සංස්කෘතිකාංග නිෂ්පාදනයවීමත් බෙදා හැරීමත් අපිට දකින්න පුළුව. අවසානය දී වමනවාද වෙන්නේ ලෝකය පුරා මත් දැවැන්ත ප්‍රවාහයක් වගේ ව්‍යාපතුවයගෙන යනෝ. පවිශේෂයෙන්ම බහු ජාතික සමාගම් නැත්තම් පාරජාතික සමාගම්වල ක්‍රියාකාරරිත්වය අපට මෙතනද මේකටම සම්බන්ධ කරගන්න හොළුවන්කමක් තියෙන්. එටසගේන ජනමාධ්‍යමත ව්‍යාපතිය සිදුවීම. ඔ ජනප්‍රේ සංස්කෘතිය කිසිමංගයක්, නමධ්‍යවලින් තරෝ ව්‍යාපත විනිනෑ අතීතයේදී ජන සංස්කෘති ඇතිබල තුළ තිබුණු අංගත් ජනප්‍රය දවල් බෞ්ඩ පත් කර මාධ්‍ය හහා හැබයි අදගේ පොත් පත ගුවන්ල්ල රූප අහිනිය නව මධ්‍ය ති බලනෙේ ඒ අලිතිමුණු සාම්ප්‍රදායක මමාධ්‍යිය හහා අද වෙන කොට මේ ජනප්‍රේ සංස්කෘතිකකාංග බෙදාහරෙන්ඩක් ව්‍යප්ත කරඩක් ඒවගේම නිර්මාණය කරණ්ඩක් ඉවහල්ලෙන කවුද ජන මාධ්‍යී එතකට පුවත් පත ගුවන්විදිලේ රූප වහිනය කියන්නේ ජනප්‍රය සංස්කෘතිය බෙදාහරෙන ප්‍රබල වාහකෙක් බවට පත්තල තියෙන. එයා තම මේ ජනප්‍රියංග ගොඩනගන්න. ව්‍යාපාරකයන්ට විකුණන් අවශ්‍යයගන ඕනම දෙයක් ජනප්‍රය දෙයක් බවට පත්කිරීමේ හැකාව තියන කාටද මාධ්‍යයට. ගේ කාලෙ දකින්නැති අරවිද කොරනාා සම්බන්ධ ෂ්‍යද වර්ග නවා අපේ අපි දන්න නති දේවත් පාරක ජනප්‍රය කන රැක් එලි වෙනකටම දැවන්ත ප්‍රතිරප බවට පත් කනවා සමාජර නැතුව බැරිදියක් බෞට පත් කරනු. කොම දෙ නම් මේ කාරය සිදු කරන්නේ කවුද ජනමාධ්‍යවිසින්තමා ඕනෑම ව්‍යාපාරි අවශ්‍යතාවේ මත ඕනෑම බහණ්ඩයක් හසේවා එයාල මොකද කරන්නේ දිගින් දිගටම ප්‍රමෝට් කරනු. නැතම් වෙළඳ ප්‍රචාර්ණීයදන. දිගින් ිටම වෙළඳ පචාරණය දීම ප්‍රතිඵලයක් විදියට අපේ කායික සහ මානසික කියන ද්‍යන්ශයට මේ බලපෑම ඇති වෙනවා. එක අවසාන ප්‍රතිඵය තමා අපි අදාළ බහණ්ඩෙෝ සේවාව මලදී ගැනීම නැත්තන්ඒ හණන්ඩයෝ සේවාව ව්‍යක්ත වීම. එනම් මේ කාරණාව සිදු කරන්නත් කවද ජනමා දෙවිසින්. එනටගෙන කල්පවත්නා ස්වභාවකෙන් යුක්තනවීම ඔවු ජනප්‍රේ සංස්කෘතිය තියෙන කිසිමදයක් කල්පවති ගතිකයි කිය. උදාහරයට ගත්තො තේම අපේ සමාජයතුළ හිු සම්බාවය ගායක. පඩි තම දව ූරන ගායක ගාන දිගු කාලයක් සමාජතුල රැදිිල පෝජන පරම්පර ගනාවක් පවතිනවා. හැබ ඊට සාපේක්ෂෝ ගත්ත හම අලුත් රෝපහැනි නාලිකාවක් මගින් ගේන පාරට මතුර ගන්න ජනප ්‍ර ගායක ම ටි කාල ගොඩක් ජනප්‍රේ වන සින්දු කරනවා කැට කරන සික් ඩිය කරන ට ස තා එක්ම නිමෝ ජන ප්‍රයක්ත් ැතිෙ. හෙම නප්‍රේ සංස්කෘතිය තුළ ජනප්‍රය කරනදේ දර්ඝකාලයක් ැන්දිල පැවතුනුත් තේම ව්‍යාපාහරිකයන් ඩවාසේ. මොකද අලුද්‍යයක් විකුණන්ට බැරිවෙන. එනිසා ඕන මදයම් යාල හදන්නේ ඉතා ඉක්මණින් වෙනස් වෙන විදියට. එපා වෙන විදියට. එහම කොත්තමයි කට ඊළංග ඉලක්කයට යන්න පුළුවන් වෙන්න. එනිසාම මේ ජනප්‍රයයි කියෙල සමාය තුළ ගොඩනන්ගන්න කිසිම දෙක්. ර්ග කාලයක් පව තින්නේ නෑ ඉතා ඉක්මණින් වෙනස්සල යනවා ඒ අපි හොඳන්නනවා ගතික ස්වභාවය කියලා ඉලන්නට කියෙන සෑම සමාජ පන්තියක් මහා කක්ශෂචනයදීින් ඔහ මේ ජනප ප්‍රේ සංස්කෘතිය බලපෑම්ම අර පටන් ගන්න ඕන කිව්වා මේකට අවුලා ඉන්න අය පවා තමන් ජනප්‍රේසංස්කෘතිය ගොදුරබ බවට පත් වෙලා කියලා දන්නේ නෑ මොකද ඒ තරම්ම සූක්ෂම විදිහයට සවුම් විදිහයට අපේ මනසට කරන බලපෑමක් විදියටතමා මේක සමාජගතී එත මේ බලපෑම අපිට අත්මිතෙන්න්න පුළුවන්කමකුත් නෑ. මේක බොහොම සූක්ෂම මනෝවිද්‍යාත්මක ක්‍රියාවලයක් විදියටටහද. විශේෂයම තරුණයන් කුඩා දරුවන් තරුණ පරපුර සසා ශ්‍රමිතිය. මුදල් හොයනයි ශ්‍රම බලකාය රටක මේ අයට තමා ඉලක්ක කරන්න. මකද ජනත ප්‍රේ සංස්කෘති ඉලක්ක කරන්න එ මුදල් නැතියට සමාජි. වැඩිහිටියන්ට එක යන්නේ. පයන්නේ ැතිකට්ියට මේ ඒයට මෙක ඉලක්ක කරලා වැඩක්න මොකද ඒයට අර තරගකාරි රටාවතුල රැදිලයින් අමමාරු යාලට ස්ථාවර ධනයක් න ශ්‍රමිකයෝ මෙයාලගගේ හොඳ ඉලක්කයක් මොකද ශ්‍රමික කියලඟ තමා මුදල් තියන්න යාල වල්ල ගත්ත හම එයාල නිතර නිතරම මේ වෙනස්වීමට ලක්. එනිසා වැඩිපුරම තරුණයන් ළමයින් සහ කාන්තාවන්න තරත් ඒ වගේ ශ්‍රමිකයන්න තරත් ජනප්‍රය වනාන්ගේ අපිවිදියට අපිට මේ ජනප්‍රය සංස්කෘතිය දක්න්න පුළුව. ඒ නිසා මේ ජනප්‍රේ සංස්කෘතියන්ගේ හැම වෙලාවකදීම සමාජයට බොම ප්‍රබල විතයට බලපෑමක් කරන. එතන මේවා නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයෝ වෙළඳ පොල සමීක්ෂණ කරන. සමාජයට එල්ල කොේල බන්න, මීලළඟග ආසම්මනුවටද ඊළඟට කහෝමද මේකදන්න්ඩෝල. මෙ විදයට අහල බල්ලා අපිට නොදැනෙන්ඩ අපේ මත අත්තිකතු කරල්ලා අපිට ඊළඟට තවත් ආකර්ශෂණය විදියට මේක නිර්මාණය කරන. එනිසා අපිට කිසිම විදිහහින් මේ බලපෑමෙන් ගැලවෙන්නක් බ. මෙහෙම බලපෑමක් ව වෙනවා කියනෙ අපි දන්නෙත් නැති තර. ඔබත් මමත් අපි සේලු දනාම අවස්ථාවකදී ජනප්‍රේශංස්කෘතිය ගුල බවට පත්වෙනවා අපි මේ ජනප්‍රේශංස්කෘතිය වාහකේ බවට පත් කරනවා එමන්න්නඇතැන් අපි මේ ජනප්‍රේසංස්කෘතිය බෝ කරන පොකුරක් බවට පත්වෙන. ඒ තරමටම ජනප්‍රේ සංස්කෘතිය අපේ සමාජය තුළ හැම පන්තියක මින්නයි ්‍යප්ත කරගන්න. ඉට පස්සේ? ්‍රමියන්තු ඉක්මින් ව්‍යාපත් වීම කියන කාරණලියන්නක් පුු. එකහතර උඩින් කිබවවාගේමයි මකද, එයාලතමමා ශ්‍රම බලකා යාලතමා මුදල් ලපයන යාලතම මුදල් විය දංකරන්න. එනිසා මේකට ඉලක්ක කරන්නේ ශ්‍රමිකය වැඩියම් මහසි වෙන අඩිය දාන, කැපවෙන ඇතම ඉලක්ක කරන්න. එතකොට ඒ අයත් තුළ මේක ඉක්මනින් ප්‍රචලිතු වෙන අමකද එයාලත් වැඩි පීඩාකාරි සස්වභාවකින් රකියාවක දිගට නිරත වෙලා මනසට හරිබොහොම පීඩාකාරරි වෙහෙසයි එතන දියකට්ටයෝ ඉතා පහසුවේ මේ ජනප්‍රේ සංස්කෘති අංගවල්ට අල් ගණ්ඩ පුළුවන් කමක්ත්තිීම. ඒක අපේ සමාජය විතරක්න මේ සමස්ත ලෝකයේ පුරාමතියන්. ලොක වැඩිපුරම රටවල්ලල ධනය වැය කරලා විධාකාර සමාජය තුළ විධාකර විනෝදස්වාදන ක්‍රමෝල්ටයම් වෙන්නේ ශ්‍රමිකයන්. විශේෂෙන්ම වැඩිපුර කය වෙහසලලා වැඩ කරන ශ්‍රමිකයන් කායික ශක්තිය වැය කරන. මොකද එයායට ම දැඩ මානසික පිඩි නයක් තින වෙහසත්යක් ඉතින්ගේ පිඩන පිට කරගන්ඩ මේ ජනප්‍රේ සංස්කෘතියන්ග හරි අපූරුයි හරි ආකර්ශණයයින් හරි ලස්සන එඒ නිසායිවා ඉ එක්මනනි ය තුළ ප්‍රචල ල ෑන. එෙ නව ප්‍රතිරූප ගොඩඩැන්වී. සමාජය තුළ ප්‍රතිරප ගොඩන ජනප්‍ර සංස්කෘතියට පුළුව මාධ්‍යත්තක් එක තුෙලලා ඕනම දෙයක් එක නිමේශයකින් සමාජයේ ප්‍රතිරූපයක් බවඩ පත් කරන්න. ගායකෙක් වන්න පුළුවන් ගායිකාවක් වන්න පුළුවන් අර සම්භාාවය ගායක ගායිකාවෝ පැරණ සමාජය එකටගේ දැනුම ඒ සියල් එක නිමේශයකින් නැති කරලා අලුත් කෙනෙක් පාරට සමාජයතුලයි ඉතා ප්‍රබල ප්‍රතිරූපය බවට පත්. ැ න ග යයි එකමදේ නැවත නැවතකීම. මේමගේ කාරු නෝසේ මොකද කරන්නේ. පුළුවන් තරන්ගේ කට් මොකද කරන්නේ නව ප්‍රතිරූප ගොඩන වන වෙලඳද එක දැන්ීම ඇතික තෙලිනාටයක් ඇති හර හැයි ප්‍රතිරූපය සමාජිතුල රද පවති තාම ෙටි කාල න සර ාන් න්ද කාටන දශපාන්න දැන්නීමම් මල. දල්ග ප්‍රචාරයකන දැන්නීම මලේ ඉන්න ප්‍රතිරූපය මැතිව වර ඩිවර අයහයා ග්ඩුවත්. ැයිවා ලය තුල දවන් ප්‍රතිරූපබාට පත් න එකකෙන මාජය තුළ ඕනමකන ප්‍රතිරූපයක් බවට පත් කරන්න කළු. දැ නූතන මාද්‍ය තු තියන ලත්ම ප්‍රව ාව ත මය ප්‍රතිරූප ගඩනගන්න ගටුම් මතිකරගන්න පෙන්න මාධ්‍යවේදීන්ට බනිනාාව න්න ොළුවන් සමාජයේ ඉහල තැන්වලට ගිල්ලා එතැන් විවේශණය කරනවා වෙන්න කළුවන් එතකටමකද වෙන්නේ එකට විශාලත් කැමත්තක් ජනතාවතුල තිෙනවා ඒ හරහමකද වෙන්නේ ප්‍රතිරූප ගොඩනැගීම සිදු කරනවා ජනප්‍රී සංස්කෘතිය තුළ මාධ්‍යයකතු වෙලා. ओ, ි අසාහන් කියන ව්‍යාජ මාධ්‍ය පරිසරයක් ගොඩ ැගීම. ඔහ අවසාන එද්‍ය අපි හොඳට හිතලබල්නොකොට හරසුන්දේවල් ගොඩකටපිිය එකතුවෙලාතිී. ්‍යජදේවල් ගොඩටපි රැදිිලතින්. කිසිම වැදගැම්ම කරනති ේවල් ගොඩක් එක දමි ජීවත්තවෙලාතිී. මොකද අපේ ආර්ථික ශක්තිය පිරිවුණු දවසක අපිට රටාාවතුල ඉන්න්න බැරවුණ ොහොතම ජනප්‍රය සංස්කෘති අප ඉවත්තලය. ට ජන්‍රාව තුල රැදිල ඉන්න පුළුවන්වෙන්නේ අපි තුළ ඇති හැකිකම් තියනක විතර මුදල් යනකක් විත. ඉට පස්සේ සමාජ තත්වයම් හොරම් අපෙන් ඉවත්තලයනවා. එනිසා ජනප්‍රය සංස්කෘතිය තුළින් ගොඩනගැන්න හැම්වලීමේ ්‍යාජ මාධ්‍යි පරිසරය ඉතාම ආකර්ෂනීයයි සරලයිදැන් උදදාහරගතු වෙලඳ දැනීම්තුරීම කාන්තාව ඉතාම හොඳ ඇඳුම් පැළඳු බඳගන ලස්සන්ඩ මේ කක් කරලා කොඩ පීරගෙන එම තමමාගෙවල්ල ලින්. හැබයි ඇත්තරම අපේගවල නම්මලා. ඒ හෝද හම ීවත්වෙන් ැගවලට වැඩතිනවා දැලිාගන ව ලම්පිින්ගන් හෝදගන හෙම ජීවත්තයන්න. හැබයි මාධ්‍ය තුලේක පෙන්නන්නේ ඊට වඩා බොහම විනස්සේද. ලස්සන ගෙවල් රස්සන්ට වැටවල් ගහලවෙෙන් කරල තියනවා. එකන මාධ්‍යමගේ නිතාම ව්‍යාජ පරිසරයක් ගොරනනො. හ ෙි නාට ල න ප සැල්. එම ප ත ලංකා දක්න ලබන්න ඒ විශ්වද්‍යා ජීතය දක්කින්න ලබෙන හැයිම මධ්‍ය පරිසරය තුළ එව ඉතාම අ අපූරු විදර ගඩනංගන ප්‍රශ්න කිසිමදත් නැති යාර්තය පිළිබඳ ගැටලු නැති හැම ප්‍රශ්නයම ක්මනින් විසන්ඳන බොහම අපර පරිසර ගොඩ නංගොල තිය. ඉතින් අප ඒවැඩට කියන ්‍යා මාධ්‍ය පරිසරයක් ගොඩ නංගීම කිය. මොකද මේ ්‍යාජ මාධ්‍යය පරිසරය තුළ ජීවත් වෙන තාකල් පරි බෝගකවල්ලගන්න ල්ලේ . නැත මොකක්ද කියලා තේරුම්ගන්න පුළුවන්කමක් නෑ. බොම පූරුවට ඒ ආකර්ශණය කලා තියයාගන්න එතකොට බර්සක තින සල්ලිටික වේ දගන්න ැට අපි දන්නවත්න. එහනම් මේ ඉතාම කෘතිීම විදිහට බොරු කරල්ලා අපි ඔ රවට්ටලලා අපි බොම ආකර්ෂණය ව්‍යාජ මාධ්‍ය පරිසරයක් තුර හරි ලස්සනට අපි තියාගෙනන්න. එරි මේ තත්වත් සමාජය තුළ අද වෙනකොට දකින්න පුළුවන්ගෙනවා ඉතාම ගැම්ඹුරු විදිහයට. දැන් එතකොට ජනප්‍රය සංස්කෘති මූලික ලක්ෂණ හතරක් කියන්න තියෙන තැන මේ කස්කීම එකේ තියන කරුණු අටක් පැහදිලි කරල දීලා තියෙන. ඉතිරිං එතකොට මේටික හොඳට ආහගන ඉන්නකොට ආයාට පුළුවන්වෙල් ලෝනේ කරුණු හතරක් මෙතනින් තෝරගන්න. එ කරුණු හතර අදාලව කියන දේවල් අහලා. මෙකපු හැම දෙයක්ම ය හැම කරුණකටම ගණන්න පුළුවන්කමක් තියවා මොකද පොදුවේ ම ජනප්‍රේ සංස්කෘතිය වැදගත්තා පිළිබඳව පැහැදිලි කරගෙන ගී. ඉතින් එකට මේ කරුණු ආශ්‍රයෙන් පැදිලි රීමක් කරන්නවා දැන් අපි ක යුත්තේ කුමක්ද ඔබ ක යුත්තේ කුමක් ද ප්‍රශ්න ලයා ගත්තා කරුණු ටිකල් ලිව්වා කැමැති කරුණු දෙකක් ගත්තා ඉට පස්සේ කරුණුතික ලියලා හුරු කරගත්න්න. එතකොට මේ ලොකු ප්‍රශ්නයක්ත් තුළ ඔබට පාඩන් කරන්න මතක තියාගන්න ක්‍රම දෙකක් තියෙනවා කොටස් දෙකක් තියෙනවා එකක් තමා කරුණු ටික ඔබ කටබාඩමින් හරි මතක ඉහැරි තබාගත යුතු. ලියන කොටස අදකීමක් බවට පත්කර ගත යුතු. එකනි නැවත නැවත ලියන්ඩ ලියන්ට හුරුවුණු. එනිසා අම කරන යෝජනාවතමා කරුණු හතරක් කියලා තෝරගන්න නැතුව මේ කරුණු අටම කොලාරගෙන ලියාගෙන වියාගෙනයන් ඉවදාන කොලයක් වෙන්න පුළුවන් පරණ පොතක පිටුටිකවෙන්න පුළුවන් කඩ අරගෙන ලියනෝ වාජ කරනය මත බැඳී පවතිීම. එකල කියලා ඔබ ඔබට පුළුවන් ඇට මේ පැහදිි කරනු මහ පරිමායේ නිෂ්පාදනයක්කාබෙදා හැරීමක් සිදීම පැදිලි කරනු. මෙෝජන මේ කරුණ ඔක්කෝම පැදිි කරන. ට පසේ බ නිකං ඉන්නලලාට මතක් කරලා බලන්න පුළුව මේ කරුණුුවට මොනවාද කිය මේ පිළිබඳු හිීතන් තර්ක කරන්න පුළුවෝ. එතකොට මොකද වෙන්නේ මේ කරුණුටික ඔබට ප්‍රායෝගි, ක්‍රියාකාරක මට බවට පත්වන. එහම නොත්ත අපිට ඉතා පහසුවයෙන් විභාගේයේගි මෙෝ මතක තියා ගන්න පුළුව. එනිසා මේ වැඩෙත් එක සම්බන්ධ වෙන්ඩ මාස දෙකක් තුනක් යැනකොට ඔබ තුළ ඇතිවන වර්ධනය ඔබට දැන්. එනිසා ප්‍රශ්නයට හරියට උත්තරේ ලියලා පයිල් කවර එක දාල තියාගන්ඩ අවශනම් පුද්ගලිකෝමගේ වටසප්කට කතා කරන්න මැසෙජ්ජ එකක්තාන්ඩ විශේෂෙන් අවශ්‍යය කළ හිතන ගැනෙකුට මට පුළුව පටසපය ඔස්සය මේක පරික්ෂා කරල දෙන්න ලවීම කොහොමද කියලා බරල දෙඩ එතකොට වෙලාවතියෙන් හැටියට එක කරලා දෙන්න පුළුවන් එනිසා ඔබ මේක හොඳට බලන් එත එක්කම මේ වැඩේ තවර් ලංකාවෙන්න දහස්ගාන අපේ සංවේදන හමාධ්‍යද්‍යනෙන හදාරම දරුවන්ට දාදරගන්නත් ඉඩ දෙන්න පුුවන් ර මේ විදිහරම මේ ප්‍රශ්න කතා කරනවා කියන එක ප්‍රචාරය කරන්න එතකොට අද එඉදලා අපි පුළුවන් හැම වෙලාකොම මේ විදරි දිගින් දිගටම ප්‍රශ්නෝල්ට පිදුර සාකච්චා කරනවා මොලද එකක් දෙක් තුනක් හතරක්වේ ප්‍රමාණය වැඩිවෙයි මේ අතර අනුමාන ප්‍රශ්න කතා කරනවා මේ සේලම දේව ලාවරණය කරන ඉතාම් වැදගත්වන පන්තියක් විදිහට මේ හඳුන්ණඩක් පුළුවන්කමක් තියෙනවා. එනම් මම හිතනවා මේ කරපු උත්සාහ මේ දරකු දෛර්ය යාල හැමෝටම වැටහි කියලා මේගේ ප්‍රතිපලයාල් හැමෝටම ලබාගණ්ඩ පුළුවන්ගයකි. එනම් හොඳට මේ පන්තිය වැඩටික කරගෙනයන්ට ඔබට හැකියාව ලැබන්න කියලා නැවත් සරයක් ප්‍රාර්ථනා කරමින් අද දවසට අපේ මේ පෙප කලාසිකේ වැඩ නවත්තනවා ඔබ සියලුදිනාටම ලඟ එෙන උසස් පළ විභාගය ඉහලින් සමත්වෙන ලබෙන්න්න කියලා ඒත්තෙක්්‍රන පාර්ථතා කරන.